बेंटेन कार्टून के बाद अगर रंगने है दिलचस्प एक वागे में गोडा मजू पीरी क्रोसो मूवी का ताए बेंटेन जनरेटर एक्स क्रोसो मूवी का इधर मैं क्रोसो मूवी का तो इधर आपे बेन के एलियंस ला गोडा में देने पेन नुआ है बे में तो इधर पौड़ी आउल कट दी बेत बेन के अल्टीमेट्रिक्स का ती बिलात आपे बेन एक किसी में जीवी एक के अल्टीमेट स्वरूप एक डे पास नवी चेक इधर मैं प्रश्न नेट मामे हेवा उत्तर या ඉතින් ඒකට ඔෆිෂියලි මට උත්තරයක් හම්බුනේ නැත්. ඉතින් මම මගේ තියරි ඇසුරෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ ඕගොල්ලන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන්. ඉතින් අපි යමු ඉක්මනින්ම අපේ වීඩියෝ එකට. ඉතින් යාළුවනේ දැන් අපි යමු අපේ තියරියට. ඉතින් අපේ තියරියට අනුව මේ මූවි එකේ ඉවෙන්ට් සිද්ධ වුණේ අපේ බෙන් බලෝරලෝසු ඇතුළට ගියපු එපිසෝඩ් එකෙන් පස්සේ කියන එක. ඉතින් අපේ බෙන් බලෝරලෝසු ඇතුළට ගියපු එපිසෝඩ් එකේදී අපේ බෙන්ට දැනගන්න පුළුවන් වුණා බෙන් ට්‍රාන්ස්ෆෝම් වෙච්ච අල්ටිමේට් ඒලියන්ස් ලා ඇත්තටම බලෝරලෝසු ඇතුළේ නිර්මාණය වෙලා කියන එක. ඉතින් මේ නිසා අපේ බෙන්ට ගොඩක් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒක අපි එපිසෝඩ් එක බලනකොට දැක්කා. ඉතින් මේ එපිසෝඩ් එක අවසානයේදී ඇස්මිත් බලෝරලෝසුව හැදුවත් අපේ බෙන්ට අල්ටිමේට් ඒලියන්ස්ලා පාවිච්චි කරන්න තාමත් හිතේ සැකයක් තිබ්බා. ඉතින් ඒ නිසා තමයි ජෙනරේටර් එක සීරෝස් යුනයිටඩ් මූවී එකට ඇතුළේදී අපේ බෙන් අල්ටිමේට් ඒලියන්ස්ලා පාවිච්චි කරේ නැත්තේ. ඉතින් ඒ තියරිය මෙහෙමම ඉවර වෙද්දී අපිට තවත් තියරියක් තියෙනවා මේක එක්ස්ප්ලেইন කරන්න. ඉතින් මේ තියරිය තමයි මේ මූවී එක ඇතුළේ සිද්ධ වෙච්ච අවසාන වගේම ප්‍රධාන සටනෙද්දී ඇල්ෆා කියන හතුර අපේ බෙන්ගේ බලවලෝසේ බලය උරා ගත්තින්ද අපේ බෙන්ට ට්‍රාන්ස්ෆෝම් වෙලා ඉන්න හම්බුනේ ජීවියෙක් විදියට විනාඩි දෙකක් වගේ කාලයක් විතරයි. ඉතින් මේ වගේ තත්ත්වකදී අපේ බෙන් අල්ටිමේට් ස්වරූපයට આવත් අර ජීවියගේ ට්‍රාන්ස්ෆෝම් වෙලා හිටපු කාලෙන් භාගයක් තමයි අල්ටිමේට් ජීවියට හම්බෙන්නේ. ඉතින් ඒ නිසා අපේ බෙන්ට එක විනාඩියක් වගේ කාලයක් ඇතුළත තමයි බලෝරලෝස්ුවෙන් අල්ටිමේට් ජීවියෙක් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙලා ඉන්න පුළුවන්. ඉතින් එහෙම ට්‍රාන්ස්ෆෝම් වෙලා ඇල්ෆා එක්ක ලොකු සටනක් දෙන්න බැරි හින්දා අපේ බෙන් අල්ටිමේට් ඒලියන්ස්ලා පාවිච්චි කරේ නැහැ කියන එක තමයි මේ තියරි අනුව පැහැදිලි වෙන්නේ. ඉතින් යාළුවනේ මේක ගැන එක්ස්ප්ලেইন කරන්න කලින් දෙකටත් වඩා හොඳ තියරියක් මං ගාව තියෙනවා. ඉතින් දැන් මං කියන්න දන්නේ ඒ තියරිය. ඉතින් මේ මූවි එක මුලදී අපේ බෙන් රෙක්ස් එක්ක ෆයිට් කරද්දී අපේ බෙන්ට දැක් ගන්න පුළුවන් වුණා රෙක්ස් සාමාන්‍ය මිනිස්සුන්ව ආරක්ෂා කරනවා. ඉතින් ඒ නිසා අපේ බෙන් දැනගත්ත රෙක්ස් කියන්නේ හතුරෙක් නෙමෙයි එයාත් හොඳ කෙනෙක් කියලා. ඉතින් ඒ නිසා අපේ බෙන් එයාගේ ෆුල් පොටෙන්ෂල් එක පාවිච්චි කරලා රෙක්ස් එක සටන් කරන්න ගියේ නෑ. ඉතින් ඒ නිසා අපේ බෙන්ට අල්ටිමේට් ඒලියන්ස්ලා මුලින් ඕනේ වුණේ නෑ. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඇල්ෆාත් එක සිද්ධ වෙච්ච පොඩි පොඩි සටන් වලදී වුණත් අපේ බෙන්ට සහ රෙක්ස්ට එච්චරම ගේමක් නැතුව ඇල්ෆාව පරාද කරන්න පුළුවන් වුණා. ඉතින් යාළුවනේ අන්තිමට ඇල්ෆාත් එක සිද්ධ වෙච්ච ලොකු සටනෙද්දී අපේ බෙන් අල්ටිමේට් ඒලියන්ස්ලා විදියට හැරුන්නේ නැත්ති ඇයි කියලා කිව්වොත් අපේ බෙන්ගේ අල්ටිමේට්‍රික්ස් එකේ බලය උරාගෙන ඇල්ෆා හදා ගන්නවා එයාටම කියලා අල්ටිමේට්‍රික්ස් එකක්. එහෙම කරපු ඇල්ෆා අපේ බෙන්ගේ බලවල ලෝසු වෙන්න අත්තතර මහඋග්‍ර දෙවන්තයා ගිනිකසයා වගේ ජීවීන් විදියටත් හැරෙනවා. ඉතින් මේක දැකපු අපේ බෙන් බලවල ලෝසෙන් අල්ටිමේට් ජීවියෙක් විදියට හැරුණොත් කලින් කරා වගේම අපේ බෙන් දිහා බලාගෙන අල්ටිමේට් ඒලියන්ස්ලා විදියටත් හැරෙන්න ඇල්ෆා පටන් ගනී කියලා අපේ බෙන් තේරුම් ගත්තා. ඉතින් බැරි වෙලා හරි ඇල්ෆා සුපිරි ජීවීන් විදියට ට්‍රාන්ස්ෆෝම් වෙන්න පටන් ගත්තොත් අපේ බෙන්ට වගේම රෙක්ස්ට මේ සටන ජය ගන්න එක ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපේ බෙන් අල්ටිමේට් ඒලියන්ස්ලා විදියට හැරෙන්නේ නැතුව ඉන්න තීරණය කරා මේ සටනේදී. ඉතින් මේ විදියට තමයි ජෙනරේටර් එක සීරෝස් යුනයිටඩ් මූවි එක පුරාවටම අපේ බෙන් කිසිම අල්ටිමේට් ඒලියන් කෙනෙක් විදියට හැරුණේ නැත්ද මේ තියරියට අනුව. ඉතින් මේක පැහැදිලි කරන්න මං ගාව හතරවෙනි තියරියකුත් තියෙනවා. ඉතින් මේ තියරිය මූවි එක සම්බන්ධව නෙමෙයි මූවි එකේ ප්‍රොඩක්ෂන් එක සම්බන්ධව. ඉතින් මේ මූවි එක නිර්මාණය කරලා අවසන් කරන්න ඕනි කාලය වෙනකොට මේ මූවි එකට අදාළව අල්ටිමේට් ඒලියන්ස් ලගේ ඩිසයින් කම්ප්ලීට් වෙලා තිබිච්ච නැති එකින්ද මේක ඇතුළෙදී අපිට අල්ටිමේට් ඒලියන්ස් ලා බලා ගන්න බැරි වුණා කියන එක තමයි මට මේ තියරිය ඇසුරෙන් කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට අල්ටිමේට් ඒලියන්ස් ලා දැක් ගන්න නොලැබිලා සාමාන්‍ය ඒලියන්ස් ලගේ ගොඩක්ම ලොකු ස්ක්‍රීන් ටයිම් එකක් දැක් ගන්න පුළුවන් වුණා. ඉතින් මේ තියරි හතරම මගේ තියරි. ඉතින් මේවෙන් ගොඩක්ම හොඳම තියරි මොකද්ද කියලා අනිවාර්යයෙන්ම ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් හමු වෙමු තව සුපිරිම වීඩියෝ එකකින්.